මේ ඔබ සම්බන්ධවසිටින්නේ පූජ්්‍යය රාජකිරේ අරියඥාන ස්වාමිද්‍රාණන් වහන්සේ මාසකට වරක් ඔබ වෙනුවෙන් ලබා දෙන්නා වූ ධර්මදාානය ශ්‍රවනය කිරීම සඳහායි. ඔබහන්සේ නොයිවරසිරසෙෆන් පන්සසිල් මළුවේදී අපිට මතක් කරදීතිබෙනවා. අධර්මරාගය විෂම ලෝබය මතුවන ලෝකය තුළ ඇතිවන්නේ. දුක්කම බවත්ඒ වගේම සත්වයා විපතට පත්වන හේතුකාරණාම බවත්. අපේ ස්වාමින්හන්ස. මේ මහොතවන විට මනුෂ්‍ය මානසිකව ඉතාමත් ව්‍යකූල තත්ත්වයට පත්වෙලා තිබෙනවා වෛරසියක් නිසා ඇතිවෙච්ච රෝගී තත්ත්වයක් නිසා මනුෂ්‍යගේ ජීවිත දවසින් දවස අහිම් වෙද්දි ධනය බලය කෙතරම් තිබුනත් ඒ අයිගේ ජීවිත මොහොතන් මොහොත අහිම් වෙලා යද්දී අද සෑම කෙනෙක් තුළම තියෙන්නේ හෙට දවසේ ජීවත්වීම පිළිබඳව අවිනිශ්ිත භාවයක්. අපි සාමින් වහන්ස මේ මොහොතේ අපට තිබෙන්න්න වූ එක්කම පිළිසරණ කොමක්ත එහෙමයි නොනයිඉති ෞද්ධ භික්ෂුවක් කැටේට බදුරජාණන් වහන්සේගේ ශාවකය කැටියට ඔබ මගෙන් ප්‍රශ්න කරනවා නම් අපිට තියන එක්ම පිසරණ මොකද කියන කාරණයන කියන්නේන්නේ ලෝකයේ මේ විදියට මේ බුදුරජණන් වහන්සේ දේශනා කරනවා නෝනා සියල්ලම කියලා ඔබ දැන් යනවා පිටකොටුවේ නගරයට. ගිහාම ඔබ පිටකොටුවේ තියට සියල්ලම කියලා ඔබ බ ගත්තෝත් ඔොට සිය අත් දෙසිීයක් කියියන්න පුළුවන්නේ. කොතුති ැලුව මේ පිටකොට ේති සියල්ලම බඩ ලියන්න කියලා කි ප කොච්ච යිදග බලක යනවාහන තියෙනවා මනස්ස්‍යයෝ ඉන්නවා කට සසාපපු තියෙනවා ලෝවු පලතුරු සෙල්තියෙනවා තිය මේ බුදුරජාණන් වහන්සේ නෝනා අපි මේ දකින ලෝකය තුළ ඔය සියල්ලම දැක්කත් අද චීනේ සිද්ධ වෙනදේ කොරියාව සිද්ධ වෙනදේ ඉතාලිය සිද්ධ වෙනදේ ශ්‍රී ලංකා සිද්ධ වෙනදේ මේ සියල්ලම හැටියයට අපි දැක්කත් නෝනා බුදුරජාණන් වහන්සේ සියල්ම කියලා කියන් ඔය කිසිමදේකට අපි මේ සියල්ලම කියලා කින මොකද බ්ලෝකේ මේ මහොතේ සිද්ද වෙනීමේ සියලුම දේවල් කියලා දැක්කත් බුදුරජාණන් වහන්සේ සියල්ලම කියල පණවවාන්න්‍ය නෝනා කාරණා හයකට. ඒ කාරණා හයතමයි මහනෙන මේ ඇසත් මේ කන මේනාසේ මේදිව මේ ශරීරය මේ මනස කියන මේ කාරණා හයත්, මේ කාරණාහයට අරමුණවෙන්නාාව, බාහිර කරූපයන් කාරණනා හයත් සියල්ලම කියලා ම පනෝන කියල බුදුරන් වන්සේ දේසනා කිය. දුරජ නාසේ සියල්ලම කිය නිච්චරයි මේ ඇස මේ කන මේ නාසේ මේ දිියව මේ ශරීරය මේ මනස මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ කියනවා ඇවිලෙනවා ගිනිකන්නවා කියලා මේ ඇස මහනිනි ඇවිල්ලෙනවා ගිනිකන්නෝ හැම වෙලාම මේ කන ඇවිලෙනවා ගිනිකන්නවා මේ නාසේ මේ දිව මේ ශරීරය මේ මනස ඇවිලෙනවා ගිනිගන්නවා කුමකින්ද ජාති ජරාව්‍යාදි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්සයන් ප්‍රියන්ගෙන් වෙන්වීම අපප්‍රියන්නා එක්වීම් පන් චවපා දානස්කන්ද දුකෙෙන්. මහනෙනි මේ ආයතනහය ඇවිලෙනවා ගිනිගන්නවා කෙල බුදුර නාාසේ දේශනාකට. දැව ඕකන මේ සිද්ධ වෙන්නේ වෙන දෙයක්ද. ඕකතමයි සිදතවෙෙන්. මේ ඇස මේකන මේනාසේ මේදිව මේ ශරීරය මේ මනස, මේවාට අරමුණුවෙන බාහිර රූපයන් ඇවිලෙනවා ගිනිගන්නවා ඇවිලෙනවා ගිනිගන්නවාල් ජාති ජරාාවයාදි මරණ ගින්නෙන් සමාජය වෙදී අනවා කියන කාරණ. බුදුරජාණන් වහන්සේ ඕක දේශනා කරනවා. එනම් කුමකින්ද මේ ඇවිලන්න මේ ගිනිගන්නේ මනුස්්‍යයා තුළ තියෙන්න වූ දසාකුසල් තර්මයන්ගේ. ලෝබදේශ මෝහයන්ගේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකට පිළිසරණවල් දෙකක් . එක පිලිසරන්න තින කුමක් දේ පිළිසරන්න නන්ද මින්න් වහන්සේ ළඟට ද වරක් බමුණෙ කැවිල සුන්දර ප්‍රශ්මයක් කානවා ආනන්ද සාමින්න් වහන්ස ඔබෝහන්සේගේ ශාස්තුන් වහන්සේ ගැන ලෝතුරා බුදුරජාණන් වහන්සේ සතු ඒ උත්තරීතර සම්මා සම්බුද්ධ ඥානත සම කරන්න පුළුවන් ඥානයක් තියෙන්න වූ තවත් ඒ කියන සංඝාතරන්නවාද බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර සම්මා සබුද්ධ ඥානයට සමවෙන තවත් මහන කෙනෙක් මේ ශාසන ඉන්න අද කියලා. අහනන්ද සාීන්හන්සේ කින අහෙම කෙනෙක් නෑ කියලා. දෙවැනි ප්‍රශ්නය හන බමුණා ආනන්ද සාමින්න් වහන්ස මේ ඔබ වහන්සේලා ඇසුරු කරන වාමීින් වහන්සේලා ඉන්නවා. වැඩිහිටි සාමින්වහන්සේලා, කෞදේ සාවාමින්හසලා සාරිපුත්ත මහොත්තමයණන් වහන්ස ෝගල්ලන මහෝත්තමයායණන් වහසේ මහාකාශිප මෞොත්තමයාණන් වහන්සේ. මේ ඔබ ඇසරු කරන මේ සාමින්න්වහන්සේලා අතර. බුදුරජාණන් වහන්සේගේ ඇවෑමින් මෙන්න මේ සාමන්වහන්සේ පිළිසරණ කරගන්න මේ සාමීන්වහන්සේ මාර්ගය කරගන්න කියලා යම් සාමීන් වහන්සේ කෙනක් ෙනමක් බුදුරජාණන් වහන්සේ කියලා තියවාද කියලාආන ආනන්ද ස්වාන් වහසේ කියෙනො නෑ එහෙම කිසිමත් කෙනෙක් පිළිසරණ කරගන්න මට පිළිසරණක් වෙයි කියලා බුදුරජාණන් වහන්සේ කියලා නැහැ ආගෙනදම කියන්නේ සාරිබපුත් මහෝත්තමය අන් වහන්ස මුගලන් මහොත්තමයන්සේ මකාශ මහොත්තමයන් වන්ස උන්වහන්සේලා ගෙන මට පිලිසරුුණක් වයි කියලා බුදුරජාණන් වහන්සේ කොතනකොත් මට කියලාැහැ. තුන් එනි ප්‍රශ්මේ බමුණ ආහන ආනන්ද සාවාමීන්වහසේගේෙන් ආනන්ද සාමීන් වහන්ස වැඩිහිටි පික්‍ෂූ වන්සේලා ඉනකෙන කෝඩන්ජ හරහතන් වහන්සේගේ පටන්ගේ වැඩිහිටි සාමීන් වහන්සේලා ගෙන්. ඔබට පිලිසරනක් ලැබේ ඔබට මාර්ගයක් මතු ඒ කියලා බුදුරජාණන් වහන්සේ ඒ අය පිරිසරණ කර ගන්නද කියලා කියල තිනවාද කියලා හනෝ. ආනන්ද සායින්හන්සේගෙනවෑ. ඒ වැඩිහිටි ස්සාමීන් වහන්සේලාගේ මට කිසිම පිරිසරණක් ලැබයි ඒ අය පිරිිසරණ කරගන්න කියලා බුදුරජාණන් වහසේ මට දේශනා කල්ල නැහැ කියලා ආනන්ද සාමින්න් වහන්සේ දේශනා කළ. ඒවෙලායි බමුණ හන ආනසාන්ාන්සේ දැන් හරි ප්‍රශ්නයක්නේ. බුදුරජාණන් වහන්සේ හා සම, උත්තම සම්මා සම්බුද්ධඥානය සම උත්තමයක් ශාසනය තුළ නැහැ. ඒවගේම ඔබහන්සේ ඇසරු කරන්නාවූ සාරිපුත්ත මහෝත්තමයණන් වහන්සේ වැනි මහෝත්තමයින් වහන්සේලා ඔබට පිළිසරණක් වෙනවා කියන කාරණෙත් බුදුරජන් වහසේ කියලා නැහැ. ඒවගේම වැඩිහිටිස් භික්‍ෂූන් වහන්සේලා සරණ කරගන්න උන්වහන්සේලාට අනුව යන්න කියලා බුදුරජාණන් වහන්සේ කියලා . එනයිදී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපුදාට. මේ ශාසනයේ විනාස වෙලා යෙනවානේ. මේ ශාසනයේ අරාජචික වෙලා හෙනවානේ. නෑ නෑ බමුණ. මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් කවදාක්වත් විනාසභාවිට පත්වෙන්නේ. බුදුරජාණන් වහන්සේ, මේ උතුම් ශ්‍රී සද්ධර්මය පිළිසරණ කරගන්න කියලායි අපිට දේශනා කරලා ති. මේ උතුම් ශ්‍රී සද්ධර්මය. එන නොනා. ලෝකය තුළ මොන ව්‍යාසන සිද්ධ වුණත්. බුදුරජාණන් වහන්සේ පිළිසරණ කරගන්න කිය පූතු ශ්‍රී සද්ධර්මය මේ මොහොතේ ජීවමානෝ තියෙනවාද නැද්ද. එහෙනම් අපි කළයුත්ත නෝනා මෙවැනි ව්‍යාසනයක් නිදිරයේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සරණ කරගැනීම පමණක්මයි. එස සද්ධර්මයෙන් තොර බුදුරජාණන් වහන්සේ දේශනා කල්ලත් නෑ අපිට යන්න වෙන සරණක් ඇත්තේ නැහ. එනිසා ම ඔබ මුලින් මතක්තලා මේ ලෝකය ගොඩ නැගිල්ල තියෙන්නේ අවිද්‍යාවෙන් කියල නෝන. අවිද්‍යාවේ බීචයෙන් ගොඩනැගුණාව් ලෝකයක් මේක. අවිද්‍යාවේ බීචයෙන් ගොඩනැගුණාවු ලෝකය පෝෂණය වෙන්නේ තුස්නාවික් නෝනා. ඒ නිසා ඔබ හිතන්න මේ ලෝකයේ අපිට පිරිසරණ වෙන්න ඔය කවුරුත්නෑ නඕන. ශ්‍රී සද්ධර්මය පමණක් මයි අපිට පිරිසරණ ට මාර්ගය තියන්. මොකද මගේ භික්ෂ ජීවිතේ, මට නගැහුණු හොඳම මනුස්සයත්. මට මුණගැහුණු නරකම මනුස්සයත්, දෙන්නනාාම මන් දැක්කේ එක පුද්ගලයක් තුළින් ඕන. මට මනගැහුණු හොඳම මනුස්්‍යයාත්. මට මනගැහුණු හොඳ නැතිම මනුස්ස්‍යයාත්, දෙන්නාම මන් දැක්කේ එකම මනුස්සේ තුළින්. දෙන්නෙක් තුළින් නෙමේ. මට මුණගැසුුණු කීකරුම මනුස්සයාත්. මට මනගැසුනු අකීකරුම මනුස්සයාත් මන් දැක්කේ එකම මනුස්සෙක් තුින්. ලෝකය පරස්පරයක් නෝලා. තවරන ලෝකයා ඇස්පැන්දුමක්. එකම මනුස්සයා තුළින් හොඳම මනුස්්‍යයාත්මන් දකිනවනම්, නරකම මනුස්ස්‍යයාත්මන් දකිනවනම්. එකම මනුස්සෙක් තුළින් කීකරුම මනුස්්‍යයයාත් මන් දකිනවනං, අකීකරු මනුස්‍යයාත්මන් දකිනවන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ලෝකෙටආදරේ කරන්න එපා කියලා. ඒ ලෝකයකරේ බලාපොරොත්තු ඇතිකරගන්නේ පාහි කියලා. ඒ ලෝකින්න් මිදීයන්න කියලා බුදුරජාණන් වහන්ේ දේශනා නද එලෝකෙ මිීයන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙන මං මේ සලායතනයන්ගේ මේ ආයතන හයි ආ ආස්වාදය හැටියටත් ආදීනවය ආදීනවය හැටියටත් නිස්සරණය නිස්සරණය හැටියටත් අවබෝධ කර ගන්නාතෙක් මං සම්මා සම්බුද්ධයි කියලා ලෝකට ප්‍රකාශ කළේ නැ කියලා එෙන්හට ම සම්මා සම්බුද්ධයි කිය ලෝකෙට ප්‍රකාශ කළේ නෑ කියලා. මං යම් මොහොතක මේ සලා එතනයන් මේ ආ එතනහය ආස්වාදය ආස්වාදය හැටියට අවබෝධ කර ගත්තද. ආදීනවේ ආදීනවේ හැටියට අවබෝධ කර ගත්තද නිස්සරණය නිස්සරණය හැටියට අවබෝධ කර ගත්තද ඒ ගත්ත මොහොතයි මංවතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය ලෝකෙට ප්‍රකාශ කලේ කිය බුදුරජාණන් වහන්ස දේන කරන. බදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙන මේ සලාහිතනයන්ගේ ආස්වාදය කියැනමොකක්ත කියලා මේ සලායතනයන්ගේන ආස්වාදය කියන්නේ මේ ඇස මේ කන මේනාසේ මේ දිව මේ ශරීරය මේ මනස නිසා ඔබ යම් සැපයක් ලබනවානම් ඔබ යම් සතුටක් ලබනවානං ඔබ යම් විනෝධයක් ලබනවානං එය සලා එතනයන්ගේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ කරන්නවා ආස්වාදයක් තියෙනවාද නැද්ද අන බදුරජාණන් වහන්සේ අවබෝධිම තකිනවා. මේ ආශ්වාදයක් තියෙන නිසාමයි සත්ත්වයා මේ සලායතනයන්ටම මෙතරම් බැඳීයන්නන්නේ කෙලා බුදුජාණන් වන්සේ දේශනා කරනවා. ඉළකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සලා එතනයන්ගේ ආදීනවයක් තියෙනවා. මේ සලා එතනයන්ගේ ආදීනවයක් තියෙනවා. මොකක්ද මේ සලායතනයන්ගේ ආදීනවය මේ සලා එතනයන්ගේ ආදීනවය කියන්නේ, මේ ඇස මේ කන මේනාසේ මේදීව මේ ශරීරය මේ මනස නිසා සකස් වෙන්න වූ යම් කලකිරීමක් තියෙනවනං. යම් දුකක් තියෙනවනං යම් වේදනාවක් තියෙනවනං එය සලාහිතනයන්ගේ ආදීනවයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. දැක් සමාජය පසුගිය දින දක්වා අපේම් අපේ සමාජය ගන්නක සලාහිතනයන්ගේ ආස්වාදයනෙවිත් ලිනේද. ඇසේ ආස්වාදය කනේ ආස්වාදය නහය ආස්වාදය දිවේ ආස්වාදය මනසේ ආස්වාදය විිඳවිඳමොකද කළේ. අන්න චීන මෙච්චර මැරෙනවා චීන මෙච්චර විනාස වෙනවා ඉතාලියයේ මෙච්චර විනාසෙනවා මෙච්චර මැරෙනවා කියලා අනුන්ගේ විනාශය තුළිනුත් අපි ලැබුවේමකක්ද අස්වාය. අප ස්මන් වහන්ස බිය තුළිනුත් තුපදින්නේ ආස්වාදය මද. ඒ ආස්වාදී උපද ඒක ආදීනවය එතෙක් විින්දේ ආස්වාදය තෙන්න අනුගේ විනාසේ දකිද්දිත් අපි කෞදාක් අත ආදීනවේ මතු කරගත්තේ. නිසාර්ණයක් මතු කරගත්තේ. නැහැ. අපි තව තව විතර්ග කරමින් විතර්ග කරමින් විතර්ග කරමින් අනුන්ගේ ආදීනවය තුළින් අපි තව 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 ආදීනවේට අදාළ ධර්මතාවෙන්ම සකස් කරගත්. දැන් අන්න මොකදවෙලා තිීනය අපිට ආස්වාදී. ඉවරයි. දැන් ඇස කෙරෙ කණ කෙරෙ, නාසය කරෙේ දිවකෙරෙයි ශරීරය කෙරේ මනස කෙරෙේ. න්න පංහතුනේ කල කිරීම සකස් වෙලා තිනවා. රෝග බියසකස් වෙලා ීන. මරණ බයසකස් වෙලා තිීන මොකක්ද මේ සලා එතනයන්ගේ ආදීනවේ. දැං අපි ආස්වාදේ මොකද්ද කියල දැක්කා ලෙඩරෝග නැතිවෙලාවෙේ වසංගත නැතිවෙලාවේ ඇස කන නාසේ දිවසරීරයේ මනස පිනවන්න සුන්දර 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 දේවල් අපි කළලා. අනදැන් ආදීනවේ මතු වෙලා තියෙනවා. ැං ආදීනවේ මතුවෙද්දි මොකද කරන්නේ. පංහතුන බයනිසා මරණ බයනිසා රෝගබය නිසා දවාදරුවන් ගේ නැතිවීම් පිඩිබඳ බයනිසා බලවත් ආකාරයෙන් පංච නීවර්ණ තිවර කරගන සභාවිට අපි ඇවිල්ලතිීනවා. ආස්වාදේදිත් පංචනීවර්ණමයි මතු කරගත්තේ. දැං ආදීනවේදිත් අපි පංචනීවර්ණමයි මතු කරගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආස්වාදය ආස්වාදය හැටියට නොදකිෙන කෙනා. මේ ආදී නවේ ආදී නවේ හැටියට නොදකින කෙනා කවද්දාක්වත් නිස්සරණය කරායන්නේ. නිස්සරණය කියැනමොකක්ද? මේ ඇස කෙරෙේ ඇතිකරගන්නා ව තුෂ්නාවෙන්යා කවදක්වත් මිදන්නේ. නැහැ. මේ කනකරෙ නාසයකෙරේ දිවකරේ සරීරය කනේ මනසකරේ ඇතිකරගන්න වූ තුෂ්නාවෙන්යා මිදෙන්නේ. නැහැ. මේවා අනිත්‍ය වූ ධර්මතාවයන් මේ ඇසේ පස්සේ නිසා සකස්වෙන්නා වූ චක්කු විඥානය. අනිත්තයි කලයා දකින්නේ නැහැ. මේ කනේ පස්සේ නිසා සකස්වෙන්නා වූ සෝත විඤ්ඥානය අනිත්‍යයි කලයා දකින්නේ නැහැ. මේ මනසේ පස්සය නිසා සකස්වෙන්නා වූ මනෝ විඤ්ඥානය අනිත්‍යයි කළයා දකින්නේ. නැහැ. ආස්වාදය හැටිට නොදැක්ක නිසා අදා පියාදීනවේ ආදීනවේ හැටිට දකින්න දක්ෂවෙලා නහ. ඒ මරණ බය නිසාම රෝගී බය නිසාම නෝනා. අපි තවත තවතව තවතව පංච නීවර්ණයන් බලවත් ආකාරයෙන් රැස්කරගෙන. තවත් ඇසක උපතක් උදෙසා පටිත්්ත සෞපන්න සංස්කාර රැස්කර ගන්නවා. මේ ඇස නිසාමයි මේ ප්‍රශ්නි මතු කොල්ලතියන්නේ. මොකු ඇස ගිනි ගන්නවා. ඇස ජාති ජරාවි්‍යාදි මරණොලින් ගිනි ගන්නවා. මේ කන නිසාමයි මේ ප්‍රශ්නය මතු කල්ලතියන්නේ. මේ කන ජාති ජරාවි්‍යාදි මරණවලින් ගිනි ගන්නවා. මේ නාසයමදිව මේ ශරීරය මේ මනස නිසාමයි මේ ප්‍රශ්නය මතු කොල්ලතින්නේ මේ ජාති ජරාාව්‍යදි මරණවලින් ගිනිගන්නවා. මේක ගිනි ගනිද්දී උන ගැනද විසබීජ ශරීරෙන් පිටවෙෙද්දි මා රාන්තික බෞද්ට පත්වෙෙද්ද මේ පෙනි ප ජාති ජරාව්‍යාදි මරණයන්ගෙන් මේක ගිනි ගනිද්දිත් ඒ ගින්න තුළිනුත් අපි හොයන්න හදන්න ආස්වාදයක් මයි. ආදීනවේ ආදීනවේ හැටිර දකින්නේ. නැහ. ආස්වාදය ආස්වාදය හැටිර දකින්නේ නෑ ඒ ආස්වාදය කෙටි කියර දකින්නේ නෑ. ඒ නිසාමපි නිස් සරණය කරා යන්නෙ නෑ. අනේ මේ ඇස දුකක්නං මේ කන දුකක්නං මේ නාසේ දුකක්නම් මේ දිව මේ ශරීරය මේ මනස දුකක්නං මේවා නිසා සකස් වෙන්න වූයේ චක්කු විඤ්ඥානය සෝත විඤ්ඥානය දුකක්නං. මේවා නිසා සකස්වෙන්නා වූ පංචඋපාධානස්කන්දය දුකක්නං ඒ දුකෙෙන් විිදීම උදෙසා මේ ඇසකිරෙහි තුෂ්නාවිං බැහැරවෙනවා කියන කාරණට පියන්නේිනෑ. ගිනි ගන්නා ඇස උපයෝගී කරගෙන තවත් ගිනි ගන්නා පටිච්ච සමුපපන්න ඇසක් උදෙසා සංස්කාර් රැස් කරනවා. ගිනි ගන්නා කනු උපයෝගී කරගෙන කණට අහන දේවල් තවතව විතර්ක කරමින් පටිච්ච සමුපපන්න තවත් කනක් හුදෙසා සංස්කර රැස් කරනවා. ගිනි ගන්නාම සරීරය උන ගැනිලා සෙම්ම වැගිරෙන මාරාන්තිික බවට පත්වන නිරෝධායන මධ්‍යස්ථාන ගත කරන ඒ සරීරයේ උපයෝගී කරගෙන පටිච්ච සමුපපන්න තවත් සරීරයකට අදාල සංස්කාර ැස් කරනවා. ආස්වාදය ආස්වාදය හැටිර දැක්කිිනෑ. ආදීනවේ ආදීනව හැටිරි දැක්කිිනෑ. නිස්සරණය නිස්සරණය හැටියට දැක්කිනෑ. ඒ නිසාම සත්වයා ආස්වාදයක් ආ දීනවයක් හේතුවෙන් නෝනා නැවත 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 පටිත්්ත සමුපන්න ජීවිත කලා මෞකුසවල් කරා ඇදී අනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා ලෝකේ තුළ සිද්ධවිනදය හම්බයක් නෙවෙේ ඕොනා. බුදුරජාණන් වහන්සසි දේශනා කරනවා සත්වයා කර්මය දායාද කොටක නිපදී කියලා. සත්වයා කරුමය මගේ කොටගෙන ඉප්පදී කියලා. සත්වයා කරුමය සෙවනැල්ල කොටගෙන ඉපදී කියලා. එනම් සත්වයා කරමය මගේ කොටගෙන ඥාතියා කොටගෙන සෙවනැල්ල කොටගෙන නං ඉප දෙන්නේ. සත්වයාට මේ වෙන්න වූ වින්නහෙයට ඇගිල්ල දික්කරන්න වෙන වගකයුත්තේ. නැහැ. මට නොහොතේ ඔය කියන අසනීපය හැදුනනං ඔය වසංගතය හැදුනනං. මම කාටුවවත් ඇගිල්ල දික්කරන්නේන්නේ. නැහැ මට කාටුවත් ඇැඟිල්ලදික් කරන්න පැහැමොකදම සම්මා දිිට්ටි ර්තයෙන් පරිපූර්ණ භික්ෂුවක්. සම්මා දිිට්ටි අර්ථයෙන් පරිපූර්ණ භික්‍ෂුවකට මාරාන්තික ලෙඩක් හැදනනාත් ඒ ලෙඩෙේත් ඇැගිල්ලදි කරන්නේ නැහැ. අපේ ශාස්තුූන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලිව දේශනා කරනවා. කර්මය සත්වයා ඥාතියා කොටගෙන දායා දෙයක් කොටගෙන සෙවනල්ලක් කොටගෙන ජීවත්තනෝ කිය. ඉප දෙනෝ කියලා එන නොනා අපි මේ කර්ම විපාකයන් විපාග දෙෙක්ති අපි මේ විපාකයන්ගෙන් මේ දුකෙන් මිදී මේ මාවතයි මතුකර ගතියව. මිදී මේ මාවතයි මමෝය පැතිරයන බුණ වසංගතය දියඇ දකිද්දී මමනන් දෑස් දෙක පියාගෙන මම කල්පනා කරන ඕොනා මේ මොහොතේ ඔය කොරෝණා රෝගේ මට හැදුනොත් ොතේ මම ලබන්නා වූ අදදැකීම් කොයිසා මිහිරිද කියෙන කාරණය. අද ඔබලා මට වන්දනා කරනවා දන් පූජා කරනවා අප්‍රමාන සව්පසයෙන් ඇපූපස්ථාන කරනවා. සාදුකාර දෙනවා නමුත්පුතේ හෙට මට ඔය කොරහොනා රෝගය හැදුනෝද මුළු සමාජෙම කොයි ස්සා මට බයවේද කියල හිතන්න. ඔබ හෙම හිතුවද මම හිතනදේ මං කියන්නේ. දෙවියනේ මේ මොහොතේ නැත්තම් මේ වනවිට නැත්තං හෙට දවසේ මටෝය කොරෝන්හා රෝගය වැළඳුුණොත් මේ සමාජය මාව යකෙක් යක්ෂණයක් දකිනවා වගේ බියට පත් දෙෙනවා නඕන. අද ඔබලා මට ඇවිල්ල කකුල් දෙක ළඟ වඳ වැටුණත් හෙට ඔබලා මාව දකින්න කවුරුත්ෙන්නේ නෑ. දෝස්සර මහත්ෙක් මල්නඟටාවත් තර දාන්න තිී ආාවරණ සියල්ලම දාලා මගේ ඇගස් පර්ෂ කරන්නේ අත්තුොලට දාන අත්්‍යාවරණදෙකුද්දාාලයි මම දෑස් දෙක පියාගනත් කල්පනා කරන්නේ මේ ලෝකය කොයිසා අසාධාරණ ඇද කියලා. මේ ලෝකය කොයිසාවි කෘතියද්ද කියලා මේ මොහොතේ සාදුු කාරදිීල වන්දනා කරන ලෝකය හෙට මගේ ළඟට ඇවිල්ලා රෝගේ බෝවනා කියලා අත්තාවරණ දාලා මාවස් පර්ශ කරනවා නං. මට දානෙ පිගාන අත්්‍යාවරණ දාපු අතකින් තල්ලු කරනව වනං ලෝකෙ තාාදරේ කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සි දේශනා කරනවා. ඒ කාගවත්වයරත්නම් ප්‍රිසානිමේ. ඒ දොස්චන මහත්මයා ගහෙමත් නැත්නම් තමත් කණඩයගේ වරද දක්නෙේ සත්වයා කර්මය දායාද කොටිපදී. සත්වයා කර්මය මගේ හොටගිනිපදී. සත්ත්වයා කර්මය සෙවනල්ල කොටගෙනනිත්පදී. ඒනම්, අද ඔබලාගෙන් වන්දනා ලබන මම හෙට ඔබලා අත්ථාවරණ දෙකක් දාගන මගේ ළඟට විල්ල ධනපින් ගාන පූජා කරන තැන්ට වැටුනොත් ඒ වැටීමට හේතුවත් මන් සංසාරය කලාවූ අකු සල්විපාකයන් මයි. එනිසා මේ විනාසයන්තුළ අපි මතුකරල ගන්න ඕනේ ගැලවීමයි වෙන දෙයක් නෙමේ. මේ දුකින් ගැලවීම කියන මාර්ග්‍යයයි අපි මතුකොරල්ල ගන්න ඕනේ. මේකට ආදරය කරන්න වටින ලෝකයක් නෙමේ. සංස්කාරයන්ගේ ඇස් බැන්දුුමක් වූ ලෝකයක් මේක. එනිසා බුදුරජාණන් වවාහන්සි කියයනවා මේ ලෝකෙට ආදරය කරන්න නපා. මේක අවිද්‍යාවෙන් ගොඩනැගුණු තුෂ්නාවෙන් පෝෂණය වුණාවූ ලෝකයක් මෙතන මමය කියලා මගේ කියලා මගේ ආත්ම කියලා ගන්න කොතනක වත්දයක් කොහෙ බැලුවත් නැ හැ. ඔබ දිහැ මන් දකිද්දේ. මම ශාලිකා නෝන කියල ඔබට කතා කරන බවත්ත. ඒ මහත්්‍යයාදහ දකිද්්‍යමන් සාර්ුධ මහත්මය කියල කතා කරන්න බවඇත්ත නමුත්මං නාමිකවහෙම කතා කළත් ඔබතුලින් මන් දකින්නේ අවිද්‍යාවේ ගොඩක් විතරක් මයි අවිද්‍යාවේ ගොඩක් විතරක්මයි ඒ අවිද්‍යාවේ ගොඩ පෝෂණය කරන්නේ තුෂ් නාාවෙන් කියන කාරණයයි මන් දකින්නේ ඒඩං ගොතන සාත්වයක් පුද්ගලය කොතනකුවත් නැහැ ඉනිසා මේ මොහොතේ යම් විනාසයක් සමාජයේ තුළ ලෝකයේ තුළ සිදුකරනවනං ඒ විනාසයට ලෝකෙට ඒ අනතුරට වග කියන්න ඕනේ කවුරුත් නෙමේ තමන්මයි. මොද සත්වයා කර්මය දායාදකොට එපදී. එනිසා හෙට දවසේ මට මොකක් වේද කියල මං කියන්න දන්නේ නැහැ. මගේ සංස්කාර අතීත සංස්කාර කොයි ආකාරයෙන් විපාගට එයිද කියන්න මම දන්නන්නේ නැහැ ඒම නොදන්න නිසායි. මම දිවි පරදුවට තබලා මගේ ප්‍රතිපදාවතුළමන් ජීවත්තයෙන්නේ. ප්‍රතිපදාවතුළ ජීවත්තෙන්නේ. අපි සමිණහන්ස මේ සිරසMම් පන්සිල් මළුවට කෙනෙක් යොමු කරන ලද ප්‍රශ්නයක් පි බොහෝවෙලාවට දකින දෙයක් තමයි. මෙ සමාජයේ බොහෝ දෙනා, දනට පිනට හිත යොමුවෙච්ච බොහෝ දෙනා, ඉඩ කඩම් මහා සගරත්නයඋදෙසා පරිත්‍යාග කරනවා. පලදාව ලබන ඉඩකඩම් වන්නට පුළුවන් බොහෝ සස්ශ්‍රික ඉඩකඩම් වන්නට පුළුවන් මේ දේවල් මහා සංඝයා කෙරෙහි පූජා කරනු ලබනවා. අපි ස්වාමින් වහන්සම පූජාවන් සිද්ධ කළයුත්තේ කෙසේද. මේ පූජාවන් සිද්ධකරද්දි සිත්්ත තුළ පැවතිය යුතු අරමුණ වියයුත්තේ කුමක්ද. ඒගෙනයි උහන්සේගෙන් මේ පැහැදිලි කරගන්නට අපි සූදානම් වෙන්නේ. මෙහෙම අයිනෝනා උපසම්පදා භික්‍ෂූන් හැටියට අපිට කොයිවෙලාකුවත් වත්කම් ලැබෙන දේල්තිනො ආදායම ලබිනිටකටන්තිෙනවාන කුම්ඹුරුවේවා පොල්වේවා කොස්වේවා දෙල්වේවා ඔය වගේ ආදායම් ලබන දේවල් අපිට පිරිගැනීම විනි්‍යානුකූලවතනම් කිසිම උපසම්පදා භික්‍ෂූන් වහන්සේ ඔබැ කියනවනං සාමින්න්නාන්ස මේ මගේ කුඹරුවක් කරභාගයක්ඇති නො අනේ ඔබහන්සේ සංඝ්‍යාවනෙන් මේක පිළිගන්න කියලා නොන අපිටේ කුඹරුවක්කර බාග පිළිගන්න කැපන. ඔබ කියනවනන් සාමින්න් වහන්සේ මේ එල දෙනකින්න්න පැටිියෙක්කන්නවා මේල දෙෙනයි පැටියයි පිළිගන්න ැත්තම් මේ ඌරෙක්කින්න්න ෙළුවෙක්කින්වා මේ සත්තු පිගන්න කියරලා අපිට පිළිගන්න කැප මේ එතුො දැන් කෙනෙක් ප්‍රශ්නකුල් පුලුවන් ඒෙම නම් පිළිගන්න කැප නැත්තාම් මේ කොහොමද අපේ සමහර පන්සල් රජමහාවියාර මේවා ආස්විතව අප්‍රමාණ කුඹරු අප්‍රමාණ ඉඩකඩන් ආදායම් හැටියට තියෙනවාගේ හෙම දෙයක් තියෙනවා නනේද එතුන්නොන ඒකත් ඒකටත් තමවේදයක් තියෙනවා අපි ඔබට කුම්ඹරක් තියනවා. ඔබට ඒ කුම්ඹර සාසනයට පූජ කරන්න ඕනේ. එතර ඔබ දැන් හිල්ල ආරාමේ පවිනායක සාවාවින්නාසරකෙන වාමීන් වහන්ස මංසතුව මේ කුම්ර තියෙනවා. මට මේක සාංගිකෝ පූජා කරගන්න ඕනෙකව තුන් වහසේ එක පාටි කියන නෑපතේ අපිට ඒව පිළිගන්න බැහ කියලා. එතකොට ඔබ අහන් ඕනේ සාමීින් වහන්ස මේක අපි විිනයානුකූලෝ පිළිගන්නව ප්‍රබේමකද පිළිගන්නව ප්‍රමේය කියල. ෝට එතන ම ෝන අපි කරන්න ඕනේ සංගයාළංගට ගිහිල්ල වාමින්න් වහසේ ළඟට ගිහිල්ල අපි කියන්න ඕනේ මේ කුඹුර සාංගික වශයෙන් පිළිගන්නවවා කිය කාණය නෙමේ පිගන්න කිය රණය නෙමේ මේ පොල්ලිඩම සංගික වශයෙන් පිළිගන්න කිය කාරණේ මොකද එහෙම පිළිගන්න බැහැ. ඔබට කියන්න තිෙන සාමීන්වහන්ස මේ කුම්ුරෙන් ලබනස්වෙන් ඔබ වහන්සේලා සූපසේ උදෙසා පරිහරණය තරන්න. මේ පොල්ලිඩමෙන් ලැබෙන්න්න වූ පොල්. ඔබ වහන්සේලාගේ සව් පසේ උදෙසා පරි අරණය කරන්න. ඉඩම පූජා කලා වෙනවාද. ඉඩම පූජා කලී නෑ ති පලදාව පූජා කළේ. පලදාව පූජාකරදදිී ඉබේම ඉඩමත් පූජා වෙල. ඩැන් ඔබට එල දෙනෙක්කින් න්නවා. ඔබට දැම් මේ එල දෙන පන්සල්ට පූජා කරන්න ඕනේ. ඔබ ගිල්ලාකිවොත් මේල දෙන පිඩිගන්න කියලා අපිට පිඩිගන්න ඇැහැ. ඔබ කියන්න ඕනේ මොකක්ද සාමීන් වහන්ස මේ එල දෙනගේ පස්ගෝරස. බෝ අන්සේලාගේ සිව් පස්සේ උදසාප් පිටිගන්නන්සේ එතෝට එල දෙෙන පූජා කලාාද සිව් පසයයි සිව් පසේ පූජා කරද්දි එල දෙෙනත් අනිවාරම පූජා වෙලා එසා යමෙකුට එවැනි පලදාාවෙන දෙයක් පූජා කරන්න තියෙනවා නන්න ෝනා ඒ විනි්‍යානු කූල ක්‍රමයක එමනැතුව වාමන් අන්සේට ගිහිල්ලා කියන්න පැ මේ පොල්ඩිටම පිළිගන්න මේ කුම්බර පොලිගන්න කියන කාරන එල දෙනක පිළිගන්න කියන කාරණය විනියානුකූලව අපිට කැපනේ. අපි ස්වාම වාසදැන් කුඹුර පූජා කරනවා කියන හැඟීම ඒම හොතේදී පූජා කරනලාගේ සිතේ තිබිය යුතුයිනේද ඒඒ ඒයි අරමුණක් ඔබේ ඔබේ හිතේ අරුණ තියනවා. තේෙන ඔබ පූජාකරදිෙන් කුම්ඹර පූජාගන්නවානේ ම කම්ඹර පූජගන්නවාගෙන චේතනා ඔබ තුළ තියනවා ඒ චේතනාවට දාන්න ඔබට පුස ලේෙකස් වන්නේ එතුඩට සංගයා හැටියට අපි පිළිගන්න අස්වන්න. ඒ අස්වැන්න පිළිගනිෙද්දිී ඉබේම සංගි වෙලාර කුම්ඹර. ඒහම තමයි නොනා ඒ එකක පිඩිගන්න ඕන. අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ වඩමින් ජීවත්වන්නාපු.ඒ ප්‍රතිපතාව පිළිබඳව අපට පැහැදිලි කර දෙෙන ස්වාමින්න් වහන්ස. මේ ආෑෂ ්ටාංගික මාර්ගයේ ශක්තිය වඩමින් ජීවත්වවෙන්නේ. මගේ සුපටිපන්න ගුණේ උජු පටිපන්න ගුණේ ඥායි පටිපන්න ගුණය සාමීචි පටිපන්න ගුණයන් මුවහත් කරමින් ශක්තිමත් කරමින් විදර්ශනාත්ම කෝමන් ජීවත්යෙන්නේ. මම දන්නෑ මගේ අතී තකු සල්කොයි ආකාරෙන්න්න තියනෝද කියලා. ඔබ ආපු ගෙලාාවේ මට මතක්කළ අර විශ්ෂවිද්‍යාලේ ශිශ්‍යයකුට අනතුරක් සිද්ධ වනා කියලා. ඉතින් පපුතේ ඔබ හිතන්න මම විතන ධර්මදේශනාවක් කරනවා. ඕනෑම ප්‍රශ්නිකට නෝන ධර්මාණකූල පිරිතුරකුත්, අධර්මාණනකූුණ පිළිතුරක් කියල දෙකක් තියෙනුවා. අධර්මානකූල පිරිතුරුව අප අරංයන්නේ ලෝකයේ දිසාාවට. දුකදිසාාවට, ඇවිලෙන දිසාාවට, ධර්මානකූල පිරිතුර නිරේතුරුවම අපි ලෝකෙන් මේ දුකෙන් මිදෙන දිසාාවටයි අපි අරංයන්. ඔබ හිතන්න මං මෙතන ඔබට බණ කියනවා. ඔබට බණ කිය අද්දේ පොතේ කවුරුන් හෝය උඩ ඉඳ දෙැන්න උඩ තට්ටුවේ ඉඳගැන මෙතෙන්ට ටර්රකද්දාානෝ මගේ ඔළුවට. දේශසිතෙන්දාන්නේ. වෛරසිතෙන්දාන්නේ. දාලා මම මරණීය තුවාල ලබනවා. මෙතනදම මරණීය තුවාල ලබනවා. ඔබ මොකද කරන්නේ. ඔබ ධර්මාණුකූලෝ හිතනවා දෙේක? ඇත අධර්මාණුකූලෝද හිතන්නේ? ධර්මානුකූලෝ හිතන් හිතන් අපි පුරුදුවෙන්න ඕොන්. ධර්මානුකූලොව හිතපු නිසායි. ප්‍රාහුල කුමාරයා ලෝකෙන් ගැලවිලාගේ. අධර්මානුකූලොව හිතන ලෝකයේ තුළ දර්මානුකූලෝ හිතපු නිසායි. අර මහාප කරදර ප්‍රශ්න ගොඩට මැදිවෙච්ච පටා චාරාව කිසා ගෝතමිය ඉසිදාසිය උත්පල වන්නාවෙනි ඒ උතුම් කාන්තාව ලෝකෙන් ගැලවිලාගේ. නමුත් අපිත් තාම අපි ඉදිරියේ අකුසල් විපාකට එනකොට අපි ඒ විපාකයන් ධර්මානුකූලව හිතන්නේ. නැහැ. අධර්මානුකූලෝම හිතනවා. අධර්මානුකූලව හිතල ගිනිගන්නා ලෝකෙට තවතව සංස්කාර අපපිධානුව දරදානව තවතව ගිනිගන්න. මේ විඤ්ඥානය ඇවිලි ඇවිලි පඩිච්ච සමුපපන්නව ගමන් කරනවා. පඩිච්ච සමුපන්නව. එනම් මම මෙතන ධර්මය දේශනා කරදදේ. පවුරුන්න්නෝ මගේ සරීරට තයිර් එකක් නැත්තං වෙනයම් දෙයක් පෙරලලමාව මාරාන්තිික තුවාල ලැබුණොත්නෝනා ඒකටයිමත් මම කාටවත් ඇංගිලදික් කරන්නේ නැහැ. හේතු පලධර්මයක්. මොකදද හේතු පලධර්මය. සංසාරයේ මම මේ වගේම බණ කියන සාමින්වහන්සේ කෙනෙකුට ඒ විදියේ විනාසයක් කල්ලා තිය. ඇස්ත කතාව. ඒක මටවුණ ඔබට වුණත් මේ මහත්්‍යයාට වුණත්? ෂවවිද්‍යාල ශිෂ්‍ය කගරුණාත් පාසල් විි්‍යයකුණුුණ ධර්මානකූල විග්‍රාහිතනයි. ධර්මානකූල අපි එදදා සමසය හැත්තැකේහිදම් මේ දක්වා කාලය තුළබලන්න කොයි ස්සා විනාසකාරී විෂම අකීකරු සිද්ධී අපේ සමාජ සිද්ධ වෙලා තිනෝදි කියල නෝන. අසුවන මේ කලබල කාලේ ගන්න හැත්තකේ කලබල කාල ගන්න. අර කොටි චස්තවාදය තිබුණ කාලෙගන්න මොනසා බලවත් භීෂණයන්, මොනසා බලවත් විකෘතීන් සමාජකත වෙලා තිබ්බති කියල බලන්? එමනත් නොනා. එවැනි විකෘතීන් එවැනි භීෂණ කාලවල්ලොල අපි කරගත්තාව්වා කුසල්තියෙනවා. සමාජයේ කරගත්තාාව්වා කුසල්තියෙනවා. ඒවාම් පටිච්ච සමුපන්නව විපාකටයනවා. එම එහෙම දෙකින් බනැහැයි කියලා පිට කියන්න. බැහැ. එනිසා මේ මොහොතේ ඔයවැනි අනතුරකින් මාව මරණීය තුවාල ලැබෝොත් නෝනා. නේ ඒක කාග හැරි වැරැද්දක් තමයි. නමුත් එඒ මුල් වරදකරු පටිච්ච සමුපපන්නෝ මංකලා වූ අකුසල්, සත්වයා කර්මය දායාද කොටයිපදී. සත්වයා කර්මය මගේ කොටඉපදී. සත්වයා කර්මය සෙවනැල්ල කොටගනිිපදී. එනන් නොෝනා අපේ කඳුළුවලට කවුරුත් වගකයුතු නැහැ. අපේ දුකට කවුරුත් වගකයුතු නැහැ එහි වග කියයුත්තා, පටිචච සමුපපන්නව තමන්මයි. මෙන්න මේ අතාර්ථය තේරුම්ගත්තොත් පමණයි අපිට නෝනා මේ බව ගමනේ නැවත මේ පංච උපාදානස්කන්ද ලෝකයේ අනතුරුවලින් මිදෙන දිසාාවට අපිට ගමන් කරන්න පුළුව. එහෙම නැතුව මට මරණීය තුවාල සිද්ධවෙද්දී මම තව කෙනෙකුට චෝදනා කරනවානම් තව කෙනෙකුට බයිර කරනවාවනම්, තව කෙනෙකුට පිඩා කරනවනම්, තව කෙනෙක් ගෙන් පලිගන්න යනවනම්. මංඟ දූදේනවන බස්සකගේ ආවේ පහමාටට නැගේ පහමමාට තිස්සමාරාන් බස්සකෙන් නැක්ගේ. නැගලා දෙබරව හරියට එනකොට තුන් දෙෙනෙක් නැක්්ගා කලබලෙන් වගේ බස්සෙකට නැක්්ග. නැගලෙක්නෙක් මගේ සීට්කට හැ පැත්ත මාඩුුණන. ඒ වාඩිවිච්ච මනුස්්‍යයා නික අසීයෙන්වාගේ හොුද හැඩි ැි නුස්සයෝ. අසයෙන් වගේ කියනවා ඊර මගේ මල්දිිව කැපුවා මල්ලි දැන් හම්බන්තොට අලු ත්‍රෝහලේ මංයන්නෙ මල්දියෝ බලන්න ඒ බලන්නේ යන්නේ. කැපපුුව කෙනා කෞුද කියලා හලා අදම කපන්නයි කියලා. අ කියනන්න ඕන. මම අම්බන්තොට රෝහලට යන්නේ මල්ලිව බලන්න නෙමේ මල්ලිගෙන් කැපුවේ කෞද කියලාලා අදම කපන්න කියලා. නන මුකදදම වෙන්නේ. එතන මල්ලි කැපුයකුමක් නිසාද. සත්වයා කර්මය දායාදකොට ඉපදී. සත්වයා කර්මය මගේ කොටගෙන ඉපදී. සත්වයා කරමය සෙබනැල්ල කොටගෙන ඉපදී. සත්වයා කර්මය එසේ කොටග ඉපදදි නෝන. ඒ මහත්තයා දැම්මකක්ද කරන්නේ. තමන්ගේ මල්ලිගේ කර්මය විපාක දෙද්දී. මල්ලිට අමතරෝ දැන් තමනුත් අකුසල් කරගන්නනි මේේ දෙයන්නේ ඕක තමයි ලෝකයේ කියන්න ඕන. එකයි ලෝකයේ ඇවිලෙනවා කියන්නේ. මේ ඇස ඇවිලෙනවාව කන ඇවිලෙනවා නාසේ ඇවිලෙනෝ දිව ඇවිලෙනවා මනුස ඇවිලෙනවා. ඒ නිසා මේක නිවාගන්න බුදුරජාණන් වහන්සේ ඇවිලෙන ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ ඇවිලෙන ලෝකය තුළ තවතවල් පටිච්ච සමුපපන්න ලෝකය අවුලගන්න කියන කාරණය නෙමේ මේක මේ චතුරාර්ය සත්්‍යය විසරුවන්න චතුරාර් සත්‍ය තුළ විසරුල දකින්න. ලෝකෙ කොතනකොත් වැරදක් නැහැ. මම් මෙතන ඉන්න ඔබ ඔතන ඉන්න මේ මහත්තයා මෙතන ඉන්නේ හේතුවක් නිසා මයි හේතුවක් නිසා මයි. අහේතුවකින් න්නන්නෙමේ. එනිසා හේතුවකින් තොරව සිද්ධ වෙන දෙයක් ලෝකේ තුළ නැහැ ඒ නිසා න්න බදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආස්වාදය ආස්වාදේ හැටියටත් සලායතනයන්ගේ මේ සලායතනයන්ගේ ආදීනව ආදීනවේ හැටියටත් නිස්සරණය නිස්සරණය හැටියටත් දලා පිංහතුන මේ පංචවපාදානස්කන්ද ලෝකය කරේ තුෂ්න අාවස්්‍යයුම් කර මාார்ර්ගිටයන්න ඒ උදෙසා මේ ජීවිතය ආරෂ් ාංගික මාර්ගය තුළ චතු සතුළ විසරුවන්න චතු තුළ විසරුවන්න බුදුජාණන් වහන්සේ අවුෘරතු දෙදා සයිසියකට ඉස්සල්ල උතුම් ධර්මය දේශනා කළ සාරිපපුත්්‍ර මහෝත්තමයන් වහන්සේලා මොගගල්ලාන මහෝත්තමයානන් වහන්සේලා මහාකාශභ මහෞත්තමයන් වහන්සේලා අර සුන්දර පටාචාර්ලාවල කිසාා ගෝතමේලා උත්තුල වන්නා උත්තමාවියෝ ඉන්පස්ස මීදු මහෝත්තමයාණන් වහන්සේලා අදපිත් අමත් බන කියනවා. ඒන්නයි. තාමත් අපිට ධර්මයහෙනවා. තාමත් ධර්ම මාර්ගය තුළ අපි ගමන් කරනවා. නමුත් නොනා තාමත් මේසා බණඇවුවත් මේසා ධර්මය ඇහුවත් අපි ඉදිරියට මේ පංචෝපා දානස්කඳ ලෝකයේ ගිනි ගනිද්දි අපි ඒ ගින්න නිවන දිසාවට නන්තාමයන්නේ නැහැ. අක්කුස්සලය අකුස්සලේ උදෙස්සාම යොමු කරනවා. අකුසලේ අකුසලය උදෙසාම යොමු කරනවා. අකුසලේ අකුසලේ උදෙසා යොමු කරලා මීටත් වඩා වියරු ලෝකේකට අප ඉදිරියට යනුව. ලෝකයරුවක් ලෝකරුවක් ඇයි ලෝකය වරුවෙන්න්නේ ලෝකය ඉපදුुनेේ අවිද්‍යාවंग ලෝකය පෝෂණයවෙෙ තුुෂ්णාවං එනිසා ලෝකය වරුවක් ලෝකන් සාධාරणයක් බලාපොරොත්වෙන්න බැහ ලෝකන් සාධාරණයක් බලාපොරොතුनाත් ඔබට ලෝකෙන් සාධාරणයක් ලැබුණත් ඒ සාධාරणයත් संංස්कारයක්මයි ඒ සාධාරणයක්ත් කුसाල් සංස්कारයක පලයක් මයි. ඔබටත් මීට අවුරුදු දෙදා සයිසීයකට පෙරාතුව ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානුව මුණගෙහුුණ නං ඒක කුසල් සංස්කාරක පලයක් ඒ සංස්කාරේ අනිත්‍ය වෙලා ගියා ඔබට මිහිදු මහෝොත්තමයානන් වහන්සේ ජීවමානුව මුණගෙහුුණ නං ඒ කුසල් සංස්කාරයක පලයක් ඒ කුසල් සංස්කාරයක්ත් අනිත්්‍ය වෙලා ගියා ඔබට මේ මොහොතේ මේ කතා කරන වාමින් වහන්සේ ඇතුළු තවත් අප්‍රමාණ සාමීන් වහන්සේලා මුණගැහෙනවනම් එත් කුසල් සංස්කාරයක් ඒ කුසල් සංස්කාරත් අනිත්‍ය වෙලා ගියා එන ඒ කුසල් සංස්කාරය අයිති කාටද අවිද්‍යාවටයි වෙන කාටවත් නෙම ඒ කුසල් සංස්කාරය අයිති වුණේ ඒ කුසල් සංස්කාරත් අයිති අවිද්‍යාවටයි එන ඔබට මේ මොහොතේ මාව මුණ ගැහුණ නං ඔබට අතීතයේ මිහිතු මෞත්තමයාණන් වවාස මුණ ගැවුණ නං. ඔබට අතීතයේ බුදුරජාණන් වහන්සේ මුණ ගැවුුණනං ඒකට අත්හේතුව අවිද්‍යාවමයි අවිද්‍යාවමයි එනිසා මේ අවිද්‍යාවෙන් ගොඩනෙගුණවුල් ලෝකය විශ්වාසකරන්න नेපා චතුරාල සතය නොදැනීම නිසා සකස්ුුණාවූ මේ ලෝකය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශ්වාස කරන්න එපා කොota මේක තුෂ්නාාවෙන් මයි පෝෂණය වෙන්නේ. තුुෂ්නාාවෙන් පෝෂණයවෙෙනින් තුෂ්නාපච්චයා උපාදානං උපාදානපච්චයා බවෝ භවපච්චයා, ජාති ජාතිපච්චයා, ජරා මරනං සෝක පරිදේව දුක්ඛ දෝමනස්්‍යයන් ජිනි ගන්නා වූ අවුලන්නවූ පටිත්ත සමුපපන්න ලෝකය කරා බාරං යනවා. එනිසා නෝන කතා කරලා විසඳන්න පුළුවන් ලෝකයක් නැහැ. කතා කරලා, නිවැදි කරන්න ලෝකයක් නැහැ. කතා කරලා යහපතක් බලාපොරොත්තු වෙන්න ලෝකයක් නැහැ. එ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආනන්ද ඔබ ඔබ ඇසුරු කරන සාරිපපුත්ත මහෝත්තම යානන් වහස මුගලන් මහෝත්තම යානන් වහන්සේලාගේෙන් පිරිසරණක් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ මේ වැඩිහිටිස් නායක සාමීන් වහන්සේලාගෙන් පිරිසරණ බලාපොරොත්තු වෙන්න පා එකම පිරිසරණයි ආනන්ද. ශ්‍ර සද්ධර්මය පිරිිසරට යන්න. මේ මොහොතේ ලෝකය තුළ යම් විෂමතාවයක්, රෝගී භාවයක්, වසංගත මාවයක් ගොඩනැගිල තියෙනවනං. එකම පිළිසරණයි කරනවල් දෙකක් හොයන් එපා භික්‍ෂූක් හැටියට මම ජීවත්වවෙන්නේ ඒ පිරිිසරණ තුරයි. ඒ සද්ධර්ම පිසරණයෙන් තොර එක දස මේක පිරිිසරනක් අපි භික්‍ෂූන්න්නසෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නි ඔබේ එක්ක ධර්මයක් කරෙඒ විශ්වාසේ තබන්න ඒ තමයි බුදුරජාණන් වහන්සේ දෙශනා කලා උතුම් ශවී සද්ධර්මය ඒ උතුන් ස්‍රී සද්ධර්මය තුළ මේ මොහොතේ ඇවිලෙන ඔබේ ජීවිතය මේ ලෝක මේ මොහොතේ පංච නීවර්ණ තුළින් ඔද්දල් වෙලාතිී නඔබේ ජීවිතය මේ මොහොතේ රෝග බයින් මරණ බයෙන් පිලිත වෙලාතින ඔබේ ජීවිතය විසිරුවන්න තතුරාර සත්‍ය තුළ විසරුවන්න. මෙන්න දුකතිෙන දෙයක් නෙමේ මේ අත්විඳන්නේ දුක මේ ජාති ජරාවි්‍යාදිි මරණ සෝක පරිදේව ප්‍රියන්ගෙන් වෙන්වීම පංච උපාදානස්කන්දය නිත්‍ය වශයෙන් ගැනීමේ දුක රූපේ නිත්‍ය වශයෙන් ගත්තා මම සදාකාලිකයි මම සදාකාලිකව නිරෝගී මේ ඇස සදාකාලිකව නිරෝගී මේ කන මේනාසේ මේදිව මේසරීරය මේ මනස සදාකාලිකව නිරෝගී නිත්‍ය වශයෙන් ගත්තා. මේ ලබන්නා වූ සැපවේදනාවන් වෙනස්වෙන්නේෙ නැහැ හැම දාමත්මන් නිරෝගී කියන සැපවේදනා වෙනස්වෙන්නි නැහැ මේ ලබන හඳුනාගැනීම් මම නිරෝගී කියන හඳුනාගැනීම් වෙනස්වෙන්නි නැහැ මේ විපාක දෙන සැප සංස්කාරයන් වෙනස්වෙන්නි නෑ මේ අත්මනින්න වූ සුන්දර දැනීම් වෙනස්වෙන්නේෙ නෑ අන්න පංච උපාදානස්කන්දය නිත්‍ය වශයෙන් ගත්තා දුකසකස්ුණා පෙනස්වන කොට ේදනා වෙනස්වන කොට හුනාගැනින් වෙනස්වන කොට සංස්කාර වෙනස් කන ොට විඤ්‍යාන වෙනස්වෙනන කොට අන්න දුකසකස්වුනා දුක කියන්න උතනයි. ඔබ යම් පීදනයකින් දුක්කිඳනවනං ඕකට තමයි දුක සත්‍යය කෙලා බුදුරජාණන් වහන්ේ දේශනා කරයි. පරම සුන්දර පලවෙනි සත්‍යය. බුදුරජාණන් වහන්සේනමක් ලෝකට පහලවෙලා දේශනා කරන සුන්දර පලවෙනි සත්‍යය. ඔබට අදල් ලෝකය පුරා දකින්න පුළුවන්. ඔවිල්ල කිව්වා දැම් ස මාසෙ කා මාරද දරුවන්ට නිවාඩදුන්න කියලා. මේ දරුවා ඇවිල්ලකවා දහම් පාසලුත් නිවාඩදුන්න කියලා. පිංහතුනේ මේ සුන්දර දුක සත්‍යයයි අපි දකින්නේ. මේ සුන්දර දුක සත්‍යයයි. අර මහත්්‍යගුව උදේ පාන්දර ම පාසල්ද කියලලා මගේ දරුව දෙන්න එක්කං ආාව කියලා. මොකක්ද මේ දකින්නේ සුන්දර දුක් සත්‍යයයි. නමුත් ඔබේ සුන්දර දුක්ක සත්‍යයේ දුක්ක සත්්‍යය ැට දක්කද දෙක්ක නෑ දුක ස්‍යය ඔබ පංච නීවර්ණයක් කරලයි ගත්තේ පංචනීවර්ණයක් සුන්දර දුක ත්‍යය ඔබ පච නීවර්ණයක් කරද්දී පංහතුන කව දානං ඔබ දුකෙන් මිදන්නද කව දානං ඔබ දුुකෙන් මිදන්නද අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගනක් පටිච්ච සමුපන්න්න පහලන ොකයක්. ඒ පහල වුන ලෝකෙත් අපිට තාම දුකෙන් මිඳන්න බැරිවුණේ දුකක්කටට දැක්ති නෑ. දුකට හේතුවෙන තවත් පංච නීවර්ණයක් කොටමයි අපි ගත්තේ. එනිසා මේ මොහොතේ සතියසිී ඇති කරගන්න. සද්ධර්මය කරේ සතියසිී ඇතිකරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කලා වූ මාර්ගය කරෙ සතියසිී ඇති කරගන්න කුසලේ අකුසලය කරේ සතියසිීය ඇති කරගන්න. සම්මා දිිට්ටිය කරෙහි සතිය සහි ඇතිකරගන්න. සතියසිහි ඇතිකරගෙන දුක්ක සත්‍යය දුකහැටියර දකින්න සුන්දර ධර්මයක්. සුන්දර ධර්මයක්. ලෝකය ගිනිගන්නවා ලෝකය ගිනිගන්නක වලක් වන්න බැහැ. ඇස නිරතුරුව ගිනිගන්නව කන නිරතුරුව ගිනි ගන්නව නාසේ නිරතුරුව ගිනිගන්නවා. මේ ගිනිගන්නාව ලෝකයේ පංචුපා දානස්කන්් ලෝකේ නවත් අන්න බුදුරජාණන් වහන්සේටත් බැහේ අනුන්ගේ. එනිසා ලෝකයේ ගිනිගන්නවා. ඒක වලක්වන්න බෑැ. කුස්සලය සහකුසලය විසින් ලෝකය ගිනිිගන්නනවා. අවිද්‍යාව විසින් ලෝකය ගිනිගන්වනවා. ඒ නිසා ගිනිිගන්නා වූ ලෝකය නිවන්න ඔබට බැහැ. ඒ ගිනිගන්නා වූ ලෝකය ගිනිගන්නා බව ඔවබෝධ කරගෙන ඔබනි වෙන්න. ඔබට නිවෙන්නයි බුදුරජාණන් වහසේ චතුරාර් සත්‍ය දශනා කළේ ඒ චතුරාර් සත්‍යදී ඔබ දුක්ක සත්‍යයයි මේ තකින්නේ. අර විශ්වවිද්‍යාලි දරුවාතුලින් බේ රෝහල් ගත වෙන රෝගීන්තුළින්. පාසල් ශිෂ්‍යා තුලින් මේ සෑම දෙයක්තුලින් ම චීනය කොරියාව ඉතාලිය මේ සෑම තැනක්තුලින් අපි දකින්නේ දුක්ක සත්තේ යථාර්ථයයි. අන්න සත්‍ය දැක්කා. එන බලන මේ දුක්ඛ සත්ත්‍යය මේ දුක සගස්වුනේ කුමක් නිසාද. මේ දුකසකස්වුනේ කුමක් නිසාද පංච උපාදානස් කන්දයකරේ තුෂ්නාව නිසා මයි. වෙන දෙයක්න මේ රූපවේදනා සංඥා සංකාර විඤ්ාන කරේ තුෂ්නාව. ඔබ ගිය ජීවිතය සිින්දනං අදෝබට මේ දුකනැහැ. අදෝපට මේ දුකන හැ ඒක හොඳින් තේරුම් ගන්න. නිසාලා මහා නුවර දුර්භික්‍ෂයෙන් විනාස වෙලායක්දී. බුදුරජාණන් වහන්සේට දුක සකස්වුනේ නැහැ මහා කරුණාව සකස්වුනා කෙලෙසුන්ගෙන් තොර. මොකද ඊට හේතු තුෂ්නාව බුදුරජාණන් වහන්සේ නිරෝධය කරලායි තිබ්බේ. එනිසා අපිට මේ දුක සකස් වෙන්නේ දුකට හේතුවෙන තුෂ්නාව නිසා මයි. rපයෙරෙහි තුෂ්නාව මේ රූපය නිත්‍යයි මේ රූපය සදාකාලිකයි මගේ දරුවාගේ රූපය නිත්තයි සදාාකාලිකයි මේක තව අෞරදු පණහක් තියෙනවා සීයක් තියෙනවා මොන ව්‍යාසනාවත් අපි ජීවිතය සුරකිෙනවා. Vපය කිරෙහි තුෂ්නාවිං බැඳිලා මේ සැපවේදනාවං අනේ මෙච්ර දව සුන්දර ජීවිතයක් ගත කලා සුන්දර අධ්‍යාපනය ලැබුවා සුන්දර අනාගත බලාපොරොත්තු ඇති කරගත්තා. මේ සැප වේදනාවන් නිත්‍යයි කියලා ගත්තා මේ හදනා ගැනීම් සංස් කාරමය විඤ්ඥාණයන් නිත්‍ය වශයෙන් ගත්තා අන්න කඩා වැටෙනකොට හිර වෙනකොට බාධ එනකොට වැටකඩුලු එෙනකොට අන්න පිංවතුනේ තව තව තවතව දුක සකස්ලෙනවා එනම් දුක්ඛ සත්‍ය අපි දකිනවා දෙවැනි ආර සත්‍යය දුකට හේතුව තුෂ්නාව කියන කාරණය අපි දකිනවා එනිසා මේ දුක දැකල තව තව තුෂ්නා වඩාගන්න එපා අර රකතන දිහැ බලන්න මොන්නන සා දේවල්ලේ දුරකතනලි අනවාදිකිල්ලා මොන සාදේවල්්‍ය නොදිි කියලා ඔය අ දුරකතන තියනෝනි, ඒවය බලන්න කෙනෙකුට බයිනවා තව කෙනෙකුට විරෝධය භාපානවා තව කෙනෙකුට තව දෙයක් කියනවා. එක්කෝ බොරු කියනවා එක්කො නැත්තං කටකතාදානවා මේ දුක තුෂනාාවෙන් තව තව තෙම්පරාදු කරනවා. දුක තුෂ්නාාවෙන් තවතාව තෙම්පරාදු කරනවා. දුක තුෂ්නාවෙන් තෙම්පරාදු කරන්න කරන්න. තව තව මේ පංචුපපා දානස්කන්ද ලෝකේ ඇවිලෙනොවන ඕන. තව ඇවිලෙනවා. එන්සා ගිනිගන්නා වූ ලෝකයට සුවසේ ගිනිගන්න දෙන්න. ඒ ගින්න වලක්වන්න මේ ලෝක ධාතුයේ සමතෙක් නෑනෝන. ඒ ගින්න වලක්වන්න පුළුවන් එකග එකම එක සමතා ඉන්නේ. ඒ ගින්න වලක්වන්න පුළුවන් එකම එක සමතාතමයි උතුම් ශ්‍රී සද්ධර්මය ජීවමාන ශස්තුන් වහන්සේ. ඒත් ගින්න නිවාගන්න ඔබට අවශ්‍යනං. ඔබ මේ ඇවිලෙන්න්න ව දුකට තවතව තුෂ්නාවේ ඉන්දරනන් ධ්‍යෙපා ඉදර දාන්නපා එනිසා දුख දුකහැටිය දකින්න දුකට හේතුවපේ පංච පා දානස්කන්දය කරේ ඇපි ඇතිකරගත්තාව ෘෂ්නාව කියල දකින්න දුකෙෙන් විදෙන්නඔබට ඕනෙෙනං තුुෂ්නාව සුම් කරගන්නවා කියන කාරණය දකින්න දුක තුනී කරන තුෂ්නාව සියුම් කරන එකම මේ එක මාර්ගය ආර්ය ස්ාගික මාර්ගය කියෙලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් ඔබට යුතුකමක් තියෙනවා. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නං. ඔබ බුදුරජාණන් වහන්සේ සරණගිය බෞද්ධෙක් නං. ඔබ බුදුරජාණන් වහන්සේ සරණගිය උපාසක උපාසිකාවක් නං ඔබට ඉටු කළ යුතු පූජනීය වගකීමක් තියෙනවා. ඒ පූජනීය වන්දනීය වගකීම තමයි. ඔබ දුකෙන් මිදෙන, තුෂ්නාව සියුම් කරන එක්කම මාර්ගය වෙන ආර්ය ස්ටාංගික මාර්ගය තුළ ගමන් කිරීම. එක හොන්දර තේරු ගන්නඕො. වෙන මාර්ගයක් නැහැ ඔය ගිහිල්ල සුපිටි වවෙලනිසල්ලොල්ට කියහිලා ඩුක් ගෙනනල්ල ගේෑ තුළේ ොකගන ති්‍යාගත්ත කියලා ඕව ඇැස් කලා කියලා මාපාලට බහින්නැතුව හිටිය කියලා මනුස්සයින් ආශ්‍රේටයන් නැතුව හිටිය කියලා ේ මේකෙෙන් විස දෙන්න බැහැ. එක්ක මාර්ග්‍ය අයිතිනෙ බඩගන්න ඉඳලා හරි. ආර්ය ස්ටාංගික මාර්ගය ශක්තිමත් කරගන්න මමන මේ කියන බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කිය පුදයක් වැරදුන තැනක් නැහැ අනාගතය වරදින්නෙට නැහැ එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනං ලෝකය ගිනිගන්නා සභාවෙන් යුත්තයි මේ ගින්න නවත් අන්න බැහැ නිරේතුරුව මේ ලෝකය ගිනිගනිමින් පවතින්නේ එනිසා ගිනිගන්නා වූ ලෝකය නිවන්නේයාම පැත්තකින් කියයලා ඔබේ ගින්න ඔබ නිවාගන්න ඔබේ ගින්න ඔබ නිවාගන්න ඔබාර ගිනිගන්නාවූ ලෝකෙට තමත් තුෂ්නාව ඉදන දෙන්න පා ඔබ ඔබ තුළ ගිනිගන්නාාවූ මේ ලෝකය මේ ඇසකණ නාසය දිවසරීරය මනස මේ ගින්න ඔබ නිවාගන්න ඒ ගින්න නිවන මාර්ගය උතුම් මාර්ය ෂස්්ඨාංගික මාර්ගියයි ඒ විශ්වාසය තුළ ඉන්න භික්‍ෂවාක් කැටියට මා මේ ොතේ උතුම් මාර්ය ෂ්තාාංගික මාර්ගය තුළ ස්ථානගත වෙලා තියෙන්නේ උතුම් මාර්රෂ්ාංගික මාර්ගය තුළ ස්ථානගත වෙලා තියන භික්ෂෝගේ ජීවිතයට බයක් නැහැ සැකයක් නැහැ චකිතයක් නැහැ ප්‍රශ්නයක් නැහැ මොखද ජීවි චතුරාර සත්‍ය තුල විසිරෝලයි තියෙන්නේ චතුරාර සත්‍ය තුළ විසිරෝලයි තියෙන්නේ චතුරාරය සත්‍යය තුල විසිරෝල තියෙද්දී ඒ ජීවිතය සම්මා ධි්ති ආර්ථයන් තුලිනයොහු දකින්නේ ඒ ජීවිතය සම්මා සංකප්්‍යයන්ගේ අර්ථයන් තුළිනු යහු දකින්නේ ඒ ජීවිතය සම්මා සති කියන අර්ථයන් තුළිනුය හු දකින්නේ ඒ ජීවිතය සම්මා සමාධිය කියන ආර්ථයන් තුළිනුයේ දකින්නේ ඒ සම්මා සමාධී අර්ථයෙන් ජීවිතය දකිද්දී එම භික්‍ෂුවට එම පුද්ගලයාට සම්මා ඥාන සම්මා විිමුක්තිය කියන උතුම් පලයනුයි අවසානි සාක්ෂාත් වෙන්නේ ඉනිසා දුක දකිද්දිී අපේ ඒ අරමුණවීියයුත්තේ අපේ චේතනාාවීයුත්තේ අපේ ව්‍යයාමියයුත්තේ ඒ දුක සම්මාඥානතුළින් සම්මා විමුක්තිය කරා රංඥාමයි. අන්න දුකට සුන්දරායෝජනයක් කළා අන්න දුකට සැබෑ වටිනාකමක් දුන්නා අන්න දුක නිරෝධය කළා අන්න දුකට බුදුරජාණන් වහන්සේ දුන්න පිටිතුර දුන්නා දුකමුල් කරගෙන දුක හේතු කරගෙන දුකඋපයෝගී කරගෙන ඒ භික්‍ෂුව ඒ පුද්ගලයා සම්මා ඥානයන්තුළින් සම්මා විමුක්තිය සාක්ෂාක් කරගත්තා ඇස නිවාගත්තා කන නිවාගත්තා නාසේදිව ශරීරයේ මනස නිවාගත්තා. ඒ ආ එතන නැවත ඇවිලෙන්නේෙ නැහැ ඇවිලෙන්නේි නැහේ දර ඉවරයි තෙල් නිවරයි! ඇවිලීමක් නෑ සංස්කාරයන් කෙරේ තුෂ්ණාවක් නෑ සංස්කාරණැමති, තෙල් අහවර කළා සංස්කාරණැමති දර අහවර කලා. නැවත ගින්නේ ඇවිලීමක් නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය පුරා සකස්වෙන මේ රෝගබිය මේ දුක චතුරාර් සත්‍ය තුළ විසිරලා ඒ චතුරාර සත්්‍ය තුළ විසුරෝග විසරුවීමේ පලයතුළින් මේ දුකෙන් සම්මාඥාන සම්මා විමුක්තින් සාක්ෂාත් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙන්් විදුනේ යම්සේද රාහුල පුතනුවන් මේ ලෝකෙන් මිදුනේ යම් සේද පටාචාරාව යසෝදරාව කිසා ගෝතමිය මේ ලෝකෙන් මිදීගිය යම් සේද ඔබටත් මේ ලෝකෙන් මිදී යන්න කියලා ඔබ මේ ලෝකෙෙන් මිදී නොගියොත් තව වැඩි කලක් යන්න ඉස්සල්ල මුර්ග සං්ඥාාවෙනවා ඒ මුර්ග සංඥාවදී ඔබ මැරෙන්නේ උනහැදිල නෙමේ ඔබ මැරන්නේ හෙම්බිරිස්සාාව හැදිල නෙමේ ඔබ මැරෙන්නේ බෝවෙන වසංගත හැදිල නෙමේ ඔබ මැරෙන්නේ තවත් මනුස්සෙක් අමු අමුවේ ඔබ මරාගෙන කාලා ඒක් හොදට තේරුන්ගන්න. ඔබේ එදාට මැරෙන්නේ තවත් මනුසෙක් ඔබවා අම අමුව මරාගෙන කාලා එදාට නීතියක් නෑ එදාට ධර්මයක් නෑ එදාට අධිකරණයක් නෑ එදාට පොලිසියක් නෑ එදාට නීතිය ශක්තිවන්තයා ජයගන්නවා කියෙන නීතියයි. ඔබට වඩා ශක්තිවන්තෙක් ඔබ එදාට අම අමුවේ මරාගෙන කාවිී. ඔබ බලන්න. කපුටෙක් ගෙම්බෙක් කල්ලගෙන ඒ සතා අමු අමුව මරාගෙන කනවා ඔබ දැකල තියෙනවාද. වෙනත් කුරුල්ලෙක් කෘරමියය කල්ලගෙන අමුවමුවේ හොටෙෙන් ඇනෑන එනෑන කෑලි කඩකඩ අර සතා කෑගහද්දි දඟල අද්දි ලතෝනි දෙෙද්දි මරාගෙන කනවා ඔබ දැකළ තියෙනවාද. ඔබ දැකළ තියෙනවනං කවදාහරි, මෘර්ග සඥාව වැඩිකාලයක් නෑ මෘර්ග සංඥාව බීජම මේය අවශ්තාවන් දැන් සියල්ල මතුවෙලා ඔබටත් කවදාහරි, අමු අමුවඒ ඔබව මරාගෙන කද්දි ඔබේ අතපය කඩාගෙන කද්දි ඒ වියරු වේදනාවෙන් කෑගගහා ඔබට විනින්නතිීන වේදනාව අද මේ උන හැදන වේදනාව හිෙම්බිරිස්සාාව හැදන ේදනාව වසංගත හැදන වේදනාවන න්නෙමේ. ඒ නිසාම පංචූපා දානස්කන්ද ලෝකයට ආදරේ කරන්න එපා ආදරේ කරන්න එපා ගරු කරන්න එපා විශ්වාසය තියන්න එපා. මේක අවිද්‍යාවෙන් හැදුුණු තුෂ්නාාවෙන් පෝෂණය වෙන කාලකන්නේ ලෝකයක් මේක සැප බලාපොරොත්තු වෙන්නන්නේ පාස සෑම සැපයක් පිටිබස්සම බර පතල වූ දුකක් සැඟවිලා තියෙන ලෝකයක් එනි සයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේකට ආදරය කරන්න පා එකයි මංගඔබට කිව්වේ මට මුණගැවුණු සුන්දරම මනුස්්‍යයාත් මට මුණගැවුණු අසුන්දර මනුස්්‍යයාත් මනුසේෙක් තුළිනුයි ම දැක්කේ මට මුුණුමගසුනු කීකරුම මනුස්සයාත් අකීකර්ම මනුස්්‍යයාත් එක ම මනුස්සේක් තුළින් දැක්කේ එනිසා මේ පංචඋපා දානස්කන්ද ලෝකය. එක දසමෙකින් වස් පර්ෂ කරන්න මමනං කැමැත්තක්නෑ ඇයි අවිද්‍යාවෙන් ගොඩනැගුණු ලෝකයක්. තුෂ නාවෙන් පෝෂණය වෙන ලෝකයක් එහනිසා, බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කලා වූ දුකට හේතුවෙන් අවිද්‍යාවට ඒ අවිද්‍යාව පෝෂණය කරන තුෂ්නාවට එක වචනයකින්වත් මගේ නම් කැමැත් තක්නෑහ මං ඔබ ටත් කියනවා ඔබටත් කැමති වෙන්නේ පායි කියලා අපේ සාමින්හන්ස මෙයක් සිරසෙෆෙම් පන්සිල් මලුව ශ්‍රවනය කරන ශ්‍රාවකයකුගේම ප්‍රශ්නයක් අප සමින්හන්ස ඔහු විමස්සනවා කුටිවාස්තු විද්‍යාව කියල දෙයක් තියෙනවාද කියලා මේ කුටිවාස්තු විද්‍යාව කියල කියන්නේ. මොකක්ද එහෙම දෙයක් තියෙනවනං එහි පැහැදිලි කිරීම කුමක්ද කියලා මේශාවකයා පෙන් විමසවාසාමෙන් වහන්සේ. කුටිවාස්තු විද්‍යාව කියන කාරණය කුටියකට විතරක් නෙමේනෝනා පන්සලකට වේවා ආරන්නෙකට වේවා මේ සෑමකාරණයකට අදාල දෙයක්. දොර කුටිවාස්තු විද්‍යාව කියලා කියන්නේ අපි කුටියයක් හදනවන. දැන් අපි කියමු ඔබ කුටියක් හදනවා. කාඩද සංගයා වෙනවා. ඔබ සංඝ්‍යාවෙනුවෙන් කුටියක් හදනවනන්. අපිට ඕ ඕන දියට කුටි හදන්න බෑනුවා. එක ොදර තේරුම් ගන්නු. අපිට ඕනේ කියලා අපි අත ගිල්ල කුටියයක් හදන අපි මෙතන ගිල්ල කුටියක් හදනවා එහම හදන්න බැහැ. එහෙම කුටි හදල එහෙම පන්සල් හදල නෝන බරපතල සාසනික ප්‍රශ්න මතුවෙලා තිීන. විනියානුකූල ප්‍රශ්ු මතු වෙලා තිීනවා. සාමීන් වහන්සේලා ස්වාමින් න්සේලා අතර ගැටුම් පන්සල් පන්සල්ලතර ගැටුම් මතුවෙලා තිීනවා. ඒනිසා කුටිවාස්තු දේශනාව කියන්නේ අපි කුටයක්ක් හදනවන. බුදුරජාණන් වහන්සේ පළවිනි විනයකාරණය අපිට පණවනවා නීතියඒ නීතිය තමයි අනිවාර්යෙන්ම කුටිය හදන්න පෙරාතුව මහා සංගරත්නයට ඒ පිළිබඳ අවසරගන්න ඕන මහා සංගරත්නයෙන් අවසරගන්න ඕනේ මහා සංගරත්නයට ඒ බව දැනුන්දීලා ඒ මහා සංගරත්නය ලවා කුටි වාස්තු දේශනාවක් කරගන්න ඕනේ ඒ වාස්තු දේශනාවදී වැඩිහිටි උපසම්පද භික්‍ෂුවක? ඩිහිට සංගයාවිසින් පනවන වැඩිට සාමීන්්ාන්සය කියෙනක් තේන්නද. එතුර වැඩිහිට උප සම්පදා භික්‍ෂුවක් කියන්නේ අනිවාරම වස් පහකට වඩ වැඩිවෙන්න ඕනේ. වස් පහට අඩුයි කියන්න උන්ාන්සේ තම හික්මෙන සාමින් වහසේ නම. අවමවාශයෙන් වස් පහට වැඩිවෙන්නෝවා. ෙන්න්නත් හරි ප්‍රමාණයෙනම් වස්දහයිට වැඩිවෙන්නෝ. එවැනි සාමින්වන්සේ නමකට පවරනවාඇතකොට. ඔබ ගිහිල්ලා ඒ අදාල කුටිය තියෙන තැන ඒ වාස්තු දේශනාව බලන මෙතන කුටියකට සුක්සද කියලා දෙනන කුටියක් හදනවා කියන අටමහ කුසලයක් මේ අට මහා කුසලයක් කියන්නේ ඔහුට ඒක මෙලව පරලව දෙේ දීම විපාක දෙෙනවා. එතුවුණ ඒ එසේමසේ පින්කම නමුත් අපි හදන කුටිය ඒ වාස්තු දේශනාවන්ගෙන් තොරව අපේ හිතුමතේට අපි හදලා සංඝයාට පීට අවක්කලොත් මෙලව පරලව දෙකේම විනාසය පිණසයි හතුව. එනිසා කුටියක් හද්දි අකීකරුුවන්න පා ඔබ සද්භාවෙන් තමයි ඒක හදන්නේ නමු සද්භාවෙන් හැදවා කියල ඊටදාල විනයක් තියෙනවා අනි වාර්යම ඒ කුටි වාස්තු දේශනාව ස්මීන් වහන්සේ කෙනෙක් වඩම්මලා උන්වහන්සේට කියනවා මේ ස්ථානයේ සාමීන් වවහස හදන්නේ මේකට අපිට සුදුසුවනුමැතිය දෙන්න කියලා. එතුර උන්වහන්සේට බුදුරජාන් වන්සේ පනවපපු කාරණ කීපයක් තියෙනවා. මෙතන උබස් තියෙනවනං ඒ වගේ සත්තු ජීවිකාවගෙන යන තැනක් නම් එවිනි තැනක හදන්න බැහැ. ඒවගේ මේ සෑම කුටියකම. කුටිය හැදුවට පස්සේ. මේ කුටිය වටේ ගන්න දෙන්නෙක් බැඳපු කරත්කට යන්න පුළුවන් වෙන්නෝඕන. ඒ විනයා මන්දැම් පසුගිය කාලෙක සති දෙකක් විතර කුටියක වැඩ හිටිය. මං උදේපාන්දර පහට තමයි නැකිිටලාර වුණුවවතුර එකක ගින්දරදාන්නේ නොක මං උදේ හැමදාමුම අපි පිින්ඩ පාතියක් අදින්න නොන කවදක්වත් මේ මූන විතරක් ෝදල යන්නේ නෑ. ධර්මදේශනාව පාත්ව අධ්‍ය අද්දිී අනි වාර්යෙන්ම ධර්මගරුත්තය උදෙසා පැන් පහස වෙලා යන්නේ ට පින්ඩ පාතේ වැඩදදිත් අපි සපූර් මංග සෝදයි මන න්නන්නේ වක්දන හැමදාම්මං උේ පන්දර පාහිකාල්ලනකට උන්වර ිේතියන ගල්ලා මන්දැ උද මේේ කුටෙක් බැල උුවවතරක ිේතියන්න ලිපලංඟට අදී ගල්ලුඩිම් පැනැෙනය අන්නඕනේ කුටියෙන් බැහල ලිපළඟට යන පොඩ්ද වැරදුනොත්. එක්කො කොන්ද කඩලයනවා එක්ොලු පැල්ල නවා රිකළු ගල්ලුඩිම් පැල්ලන්නුවවා. ඉතුර දැ මංකල්පනාා කලා මෙතන හරියානතුරු දායකයි. මේ අනතුරුදාක භාාවට බුදුරජන් වන්සේ මොුණවාහට දේශනාවක් කළ තියෙනවාද කියලා. අන්නේ ොටයි මට මතක් වන්න ොකද බුදුරජන් වන්සේ කියන පවැනි කාරණය. කුටියක් වටේ ගොන්නු දෙන්නෙක් බැඳපු කරත්තයකට යන්න පුළුවන් වෙන්න. ඉගෙන දැන්ගේ කුටිය විනියානකූලද නැහැ. ඇයි එහමනම් බුදුරයන් වහන්සේම විෙනයක් පනවන්නේ. අතීතේ එවැනි කළුගල් එවැනි දේවල් තැං ඔලිින් අප්‍රමාණ ස්වාමින්න්නාහන්සේලා ජීවිතක් ෂේක්ට පත්වෙලා අතපය කඩාගෙන තියෙන. ර කුටි වාස්තු දශනාව තුළින් අර සාමීන් වහන්සේ තමයිඒ කානු මතකරන්නන්නේ මෙතන කුටියක් සෑදීමට සුදු සුවි කිය. එතකොට එතනැද ඉස්සල්ලාම්බල්වා මේ බිම නීතියනුකුල බිමද්ද කියලා අදහුන් ා කුටි හදන්නේ අර වන ජීවී දෙපාර්මේන්තුට අයිති කැලවල්ද. එතකොට අපි කුටියා කද්දි අනි වාර්යෙන්ම ඒ වනජීවී දෙපාර්තමේන්තුවෙනන්ගේ ඉඩම අනි වාර්යෙන්ම ලිකිිත අවසරයක් ගන්නවා ලිකිිතා අවසරයක් ඒක විනයක් අපේ ඒ ලිකිත අවසරයකින් තොරව කුටියක් හදල කවදක්වත් අපිට සාංගික කරන්න බැහ. ගොද ඒකට අවසරයා ඒක විනේ විරෝධී. එන්න. එන නොන වාස්තු විද්‍යාවෙන් තොරව කුටියක් හදන්න කියලා බුදුරජාණන් වහන්සේ විනේ කොතනකවත් දේශනා කරලා නැහැ. මොකද ගිහිපිංව තුල්ලා කුටිය කියන කාරණය තුළ ඉන්නවා. නමුත් අපිට කුටියගෙන කාරණයඉ තුළ ඉන්න බැහැ. කුටිය කියන්නේ ශාසන ඉනෙමි. සාමීන් වහන්සේ කියන ශාසන ඉනෙමි. ශාසනය කියන විනයයි. අපි කුටියක් කදනා විනය විනාස කරනවා නං ඒ කුටිය නිසා විනයත් ශාසනයක් කුටියත්තුුණම විනාසේට පත්ව. එනිසා අපිට වැදගත් වෙන්න විනයි. මම මගේ ජීවිතයේ වැඩිකාලයක් කරලා තින ෝනා අදිිෂ්ඨාන පොහය. සාරිපපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ එක කුස උපන් මල්ලි තමයි කදිරවනේ රේවත සාමවින්හසේ. උන්වහන්සේ මුළු ජීවිත කාලේ අධිෂ්ඨානය පොහෙ කරපු සාමින්නාන්සේකි. ොකද උන්හන්සේ කවදාක්කොත් කැලයෙන් බැහැරටගේ නැහැ. ඒ කහැල නිකන්කැලනමේ හරිම සුෂ්ක කල කටුවලින් ගහන තවකෙනෙකුට යන්න පුළුවන් තැන්ගලනෙේ හිටි එක උන්හන්සේගේගපති පදාව සංසාරක උපාදානයක් ඒ එනිසා උන්වහන්සේ හැමදාම කලේ අධිෂ්ඨාන පහය එදුර බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ තනියම හුදකලාව ගත කරන්නා වූත් සැබෑ භික්ෂු ජීවිතය. එතුරද මගේ ජීවිතයමං වැඩිකාලයක් ගත කරලා තියෙන්න්නේ අධිෂ්ඨාන පොහය කරන හුදකලා ජීවිත තුළ. එතකොටා අපි ඒකට ගෙන කුටිය කියලා තනි කුටියයි වෙන කවුරුත් නැහැ. ඊළඟට තියන්නේ ආරන්න ආරන්න කියනමොකක්ද එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට වැඩියෙන් ඉන්න වූ තැන් එතන එක ස්වාමින්ාන්සසිට වැඩි ඊළඟට පන්සල්. එතකොට නොනා දැන් අපි ආරන්න එක ඉන්නවානම් අපි ආරන්න එක ස්වාමින්වාසය කෙනෙකුට වැඩිනම් හතර දෙනා වහන්සේලාට අඩුුණං අපි එතන කරන්න පාරිශුද්ධ පෝය. තෙන් නද එතන පොහේ වෙනයි. න්නන්සේලා හරක් හතරටඩු පර්ශුද්ධ පො. එතන අධි්ාන පය කරන්න බැහැ. එතකොට ස්වාමීින්වහන්සේලා හතර නමකට වඩා වැඩියෙන්ඉන්නවන. දැංගුව වින ගල්දුව වගේ තැංගුල ස්වාමිනාන්සෙල සියගණකින්නඕනේ ඒවය කරන්න උපෝසත පෝය තිෙන ඒවැ පයක්ක් එක මාරක් ගත වෙන උපසත පොහය. එතකොට දැන් පහයක්‍රම තුනයි පොහයකරම තුනෙන් අධිෂ්ඨාන පොහය කියන්න නොනා අර වනවාසීව ඒක විහාරීව වැඩයිඉන්න කැමති ස්වාමින්න් වහන්සේලා තින පොයක්‍රම. දැන් ඔබ හිතන්න කුටියක් තියනවා. දැම් මම් මේ මෝතේ ඉන්නේ අවුරුතු හැට දෙක් පරණ කුටියේ. අවරුදු හැට දෙකක් පන්න මුලින් පොල්ලතු කුටියයක් ඇට හදල තිබේ විදේශය සාමින්නන්සල වැඩිහිටිය කුටියක්. එතකොට දැඟ කවුරුන් නෝ කෙනෙක් අපිකෝොම ඔබ කියලා මේ අවුරුදු හැට දෙක් පරණ ඒක විහාරී කුටියලඟ. මීටර් දෙසීයක් දෙසිය පනක් එහැයින් තවත් කුටියක් ගෙනල්ල අදනවා. එතකොට එහෙම හැදුවාට පස්සේ. මට මේ කුටියෙන්ඩං අධදිෂ්ඨාන පොහය කරන පුළන්ද. එතකොට මේ කුටියට මීටර් දෙසීයක් දෙසය පනාක්ක හැන් කුටිය හදලා මේ කුටියෙන්ම වතුරලා ඉන්නේකුත් එතෙන්ට දුන්නාම මේක අනිවාරයම කුටි සංඥාවෙන් බැහැරවෙලා ආරන්න සඥාවට පොඩි වෙන සද්දු වනේ නමුත් ගිහි කෙනඒක දන්නේ නැහැ. ගිහි කෙනා ඒක දන්නේ නැහැ. ඇතියි ඒ නිසයි බුදුරජාණන් වන්සේ වාස්තු දේශනාවක් අනිවාරයම කරන්න කියන්නේ. ඒ වාස්තු දේශනාවෙන් කරක් තොරව කරන්න වූ කුටියයක්ක්. හව දක්වත් සාංගික දේප ලබ්බවට පත්වවෙන්නේ නැ. කොද සාමීන්වහන්සේලාගේ අහල් අවසරාරගෙන නැහ ඊට වඩා ඒ ඉඩැ කුටියය හැදවාවූ වනජීවිී දෙපාර්තමේන්තුවෙන් අවසරාරගෙනත් නැහැ. තෙන් ඔබ හිතන දැන් වනජී දෙපාර්මේන්තුව ගේිල්ල අපි කුටියක් අදනවා ඉඩමක. නමුත් අවසරගන්නේ නමුත් අපි සාමීන් වහන්සේලාට කියෙනවා මේක අවසර තිීන කුටියක් ස්වාමින්න් වහසේක සංගි කරන්න කියලා. යොර අර සාමින් වහන්සේක සාංගි කරනවා. කැපදහ? නමුත් අරසාමන්න්නහසේ දන්නන්නේ නෑ මේ අවසරරන්නේෑ කියලා. නොදන්න තාකල් උන්වහන්සේක ඇවතක් වෙන්නේ. නමුත් යම් දවසක දැනගත්වොත් මේ නීතියානු කුල අවසයකින් තොර ඇදුවේ කුටියක් කියලා ඒ මොහොතේයින්දන් සංගේකරපුු ස්වාමින් වහන්සේ ඇවතට ලක්වේ. එතකට මේක නීතියානුකූල අවසරරගෙන නැත්තං. මේක සාංගික දේපලක් කියලා මේ කුටියේ වැඩ ඉන්න සාමින්න්වහන්සේලාත් යම් මොතක දැගත්වොත් ඒ හොතේ උන්ාන්සේලත්ේ ඇවතක් බෞ් පත්වෙන. එතොනොනා. කුටි වාස්තු දේශනාව කියන කාරණය දේශනා කරන්න හේතුව තේරවානය. මටහිවැනි ප්‍රශ්න මතු ච් අවස්ථා තියෙන. අනේ අපි අපේ පාඩේ අපි අධිෂ්ඨාන පොහොය කරගෙන අපේ පාඩුවේ ඒක විහාරවෙ ඉන්නකොට ඕෝනා අනේ ගිහිපංහ තුල්ලා මේ ඒක විහාරි භාවයවත් අධිෂ්ඨාන පොයගෙනවදන්නේ. නැ ඒගොල් ගෙනල් කවරු හරි දායක මාහතයෙක් කල්ලගෙන විල්ලා ීටර් දෙසියක් හැ පැත්තෙන් තවත් කුටිය හදන. හැදුවේ ොහොතේ පටන්න්න ඕෝනා. අපි බරපතල වින්‍යනුකුල ප්‍රශ්නොල්ට මුහුණදන්න. තේන අපි බරපතල වි්‍යානු මොකදේ ඒ කුටි සංඥාවෙන් බැහැර වෙලා ඊලාඟට ආරන්න සඥාවට එතකට ඔබට ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන්. හරි සාමන් වහස දැන් එතනත් තින්න උප සම්පධාභික්‍ෂන් වහන්සේ මක්නේ උන්වහන්සේ එක පොහය කරන්න පුළුවන්න කියලා. එහෙම කරන්න මට පුළුවන්කමක් නැහැ. දැන් ආරාමිකනං සාමින්න්වහන්සේලා එක නමකට වැඩිනම් එතන නාක හාමුරුව කෙනෙක්න්න. ඒනාඒක හාමුදුර ඇසුරේ තමයි නිස්වාමින් වහන්සේලා ඉන්නේ ඒ නාක හාම්දුරුවන්ට කීකරුපාවෙන් තමයි නිස්වාමින් වහන්සේලා ඉන්නේ නමුත් මෙවැනි හුදකලා කුටිවලල්ටේන ස්වාමින් වහන්සේලා කෞද කියන්න පිදන්නේ නැ කෞද කියන්න පිදන්නේ ඩැ හුදකලා කුටිතියන ලගගල ප්‍රදේශය තැන්න්න ප්‍රදේ තමයි ඔවගේ හුද කලා කුටිතියෙන අක්ල ඒවයි විනියක් ගාලතිනවා නීතියක් ඒ පළවෙනි නීතිය තමයි ජංග මදුරකතන පාවිච්චි කරන්න බැහැ එක නීතියක් දෙක මුදල් පරිහරණය කරන්න බැහැ. අනිවාර්යම්ම ගහලතිය දැන්වීමක්. එතොර නොනා කිසිම ගාරයකින් තොරව කවුරුන් න්නෝ කුටියක් හැදුවොත් නඕනා ඔය කරුණු කාරණා ඒ තුළ තියෙනවාද බලන්න කෙනෙක් නෑහ. එති නිසාතේ කුටියක් කියන්නේ අටමහා කුසලයක් අනේ සාධ සාදුකි ලිියක වර්ණා කරනවා. එනිසා කුටිය නෙමේ ආරක්ෂා කරන්න ඕනේ අපි ආරක්ෂා කරන්න ඕනු විනි. එනිසා බුදුරජාණන්වාන්සි දේශනා කරනව වාස්තු විද්‍යාව දේශන වාස්තු දේශනාවෙන් තොරුවව කුටියයක් හදන්න එපා කියලා එවැනි කුටි හැදීම නිසා මාව බලවත් පීඩාවට පත්වෙච්ච අවස්ථාති න. ඒවා නිසා ඔබලා කරගන්නාව අකුසල් බලවත් වෙන්න පුළුවන් එනිසා විනය මුල් කරගන්න එනිසා කුටියක් හැදීමද මුලින්ම සංඝයාගේ අවසර අරගනක හදන්න ඒෙම නැතුව ගිහි පිංහ තුල්ලා විනයගෙන දන්නේ ඒ කාරණය මංමතක් කරන්නන්.